සිංහල අලුත් අවුරුද්ද කිව්වහම ඉතින් ඕගොල්ලෝ දන්නේ අපේ සමාජයේ ගොඩාක් අය දන්නේ අලුත් ඇඳුමක් ගැනීම, ඒ වගේම අලුත් මුට්ටියක කිරි ඉතිර වීම, ඒ වගේම නේද ගෙවල් ටික සුද්ධ බුද්ධ කරගන්න එක, නැකත් ටික පිළිපදින එක, නැකත් වලට අනු කිරි උතුර ඕන එක, නෑගම් යන එක, මේ වගේ දේවල් විතරයිනේ හා ඉතින් සමාජගත වෙලා තියෙන්නේ නේද බීමකින් මේක සැමරීම කියන කරුණුකාරණ නෑ. සිංහල අලුත් අවුරුද්ද කියන එක මීට වඩා ලොකු ඉතිහාසයක් තියෙන මේ සමාජයේ දීර්ඝ වශයෙන් මිනිසුන් එකට එකතු වෙලා සමරපු සතුටින් හිටපු මංගල්‍යයක්. දැන් අපි දන්නවා මේ දවස්වල ඔන්න කාලයක් ආවා අර බෝධිසත්වයෙක්ද කවුද කියන කෙනෙක් ඔන්න පහළ වුණා කියලා සමාජයේ විවිධ කතිකාවත් නිර්මාණය කරලා ඉතින් ඒ ප්‍රශ්නේ හිමීට යට ගියා. ඊට පස්සේ ඕවගේ එක එක චරිත මතුවෙනවනේ කාලෙන් කාලෙට. මේ දවස්වල මතුවලා තියෙනවා ඔන රාවණා ඉපදුනා කියලා, නැත්නම් රාවණා ආවා කියලා. ඉතින් ඕවගේ එක එක ඒවා තියෙනවා යුරෝපා රටවල. ලෝකයේ විවිධ ශිෂ්ටාචාරවලත් මේ ගැන තියෙනවා. මම හැබැයි කියලා දෙන්න යන්නේ මේ ඕගොල්ලන්ට හරියටම මේ සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් මේ සිංහල අලුත් අවුරුද්ද හරියටම නිර්මාණය වුණේ කොහොමද? කොයි වගේ ඉතිහාසයක්ද තියෙන්නේ කියන කාරණා. දැන් ලාංකිකයෝ ලෙස අපිට ඉතාම වැදගත් වෙනවා පුතේ ජලය. ඇයි අපිට ජලය වැදගත් වෙන්නේ? මොකද අපි ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක්. වැස්සත් එක්ක ගංගා ජලයත් එක්ක අපි ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ අපේ ශිෂ්ටාචාරයේ පෝෂණය වෙලා දිනුලා තියෙන්නේ මේ ජලයත් එක්ක. මේ වතුරත් එක්ක මේ මිනිස්සු ලොකු ගනුදෙනුවක් කළා. වතුර නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. වතුර අත්‍යවශ්‍ය කාරණා. ඊළඟට අපේ ශිෂ්ටාචාරය ලෝක ශිෂ්ටාචාර දිනු වෙන්න බලපෑවා සූර්යා. එමත හිරු. ඉතින් ලෝකයේ දැන් අපි ගත්ත සුමේරියානු ශිෂ්ටාචාර ගත්තත් මේ ලෝකේ ගොඩාක් ශිෂ්ටාචාර ගත්තහම මේ හිරු දෙවියන් ඇදහිම සිදු වෙලා තියෙනවා. ඉතින් අපි මේකට මේ සූර්ය මංගල්‍ය කියන හේතුවත් මේ නිසා විය හැකි නේද? විය හැකි නෙමේ, මේක තමයි ඇත්ත කතාව. සූර්යා මුල් කරගත්ත උත්සවයක්. ලංකාවේ අවුරුදු සැමරීම පිළිබඳව සාක්ෂි අපිට බොහෝ සෙයින් නැති වුණාට මේ සම්බන්ධව පුරාවෘත්ත ජනප්‍රවාද ඕනෑ තරම් තියෙනවා වගේම යම් යම් ආකාරයේ පිළිගත හැකි සාක්ෂිත් තියෙනවා. පුතේ දැන් අපි දන්නවනේ මේ ගොවි යුගයට අවතීර්ණ අපි කියන්නේ ප්‍රාක් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය, මුල් ඓතිහාසික යුගය. වගා කිරීම මෙහෙම පටන් ගන්නවනේ. ඉතින් මේ වගා කිරීමත් එක්ක තමයි මිනිසුන්ගේ ජීවිත සස්ත්‍රීක වෙන්න පටන් ගන්නෙ. විශේෂයෙන්ම ලංකාවේ වියලි කලාපයේ තමයි මිනිසුන් මේ වගා කිරීම සඳහා යොදාගන්නේ. ඉතින් වගා කිරීමේදී සූර්යයා ඊටම වැදගත් වෙනවනේ. ඇයි ඒ? හරියට සූර්ය කිරණ ටික ලැබිලා දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ සීත කාලය අවසන් වෙලා උණුසුම් කාලේ ඉන්නේ. මේ සූර්යාගේ ක්‍රියාවලියත් එක්ක මේ සියල්ල පරිසරයේ උණුසුම් වෙනවා. ඉතින් මේ සූර්යා ඇදහිම, සූර්ය දෙවියන්, ඉසුරු දෙවියන් ඇදහිමට දැවැන්ත ඉතිහාසයක් තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයේ මිනිසුන්ගේ අස්වනු සරු වෙලා ඉතින් මිනිසුන්ගේ ජීවිත සස්ත්‍රීක වෙනකොට උන්ට හිතුණා උන්ට අවශ්‍ය වුණා පාලකෙක් තෝරා ගන්න. ඉතින් මේ පාලකෙක් තෝරා ගැනීම සඳහා යාලා ඉතින් ඥාන ශක්තිය, කාය ශක්තිය හෙබි ගොවියෝ ගණනාවක් ඇවිල්ලා විවෘත තරඟ භූමියක තරඟ කරන්න පටන් ගන්නවා. අවසානයේ පාලකයෝ, ඒ කියන්නේ මේ තරඟකරුවෝ අවසානයේ ඉතුරුනා තරඟකරුවෝ දෙන්නේ. මේ දෙන්න අතර විවෘත තරඟයක් පැවැත්වුවේ ඔබ විශ්වාස කරනවද පුතේ? ඔය මන්නාරම කියන ප්‍රදේශයේ ඉසුරු දෙවියන්ගේ, එහෙම නැත්නම් ඉසුරු දෙවියෝ, සූර්ය දෙවියෝ අධහන ස්ථානේ. ඉතින් මේ ස්ථානේ මන්නාරම වැදගත් වෙන හේතුවක් තියෙනවානේ. සූර්ය කිරණ හරියටම ඍජුව පතිත වෙන පැත්ත. ඒ වගේම මෙන්න මේ ඉසුරු දෙවියන්, එහෙම නැත්නම් සූර්ය දෙවියන් අධහන ස්ථානයේ තමයි මේ විවෘත තරඟයේ පැවැත්මේ. මේ විවෘත තරඟයට දෙන්නේ ඉදිරිපත් වුණා. අවසානයේ එක්කෙනෙක් ඒකෙන් ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරන ගෙනා පළවෙනියටම අභිෂේක ලබන්නේ මේ කියන සිංහල අලුත් අවුරුද්ද දවසේ. ඉතින් සාමාන්‍යගෙන ජනප්‍රවාදවලට අනුව මේ ජයග්‍රහණය කරපු ගෙනාගේ නමත් සඳහන් වෙනවා. කහල් සෙත් විවහස් කියන ගොවියා තමයි මෙසේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් ඔහු ක්‍රිස්තු පූර්ව 28200 වැනි කාලයේ තමයි අභිෂේක ලබලා තියෙන්නේ. ඉතින් මනු රජ පෙළපත, මහා සම්මත රජු කියන අර්ථය තමයි අපි දෙන්නේ. ඉතින් මනු රජ පෙළපත, මහා සම්මත රජු අභිෂේක ලැබලා තියෙන හරියටම මේ කියන සූර්ය දෙවිය අධහන සිංහල අලුත් අවුරුද්ද දවසේ. ඉතින් මේ දවස තෝරගන්නත් හේතුවක් තියෙනවා. දිවා රෑ දෙකම සමානයි. ඒ වගේම සූර්ය කිරණ හරියටම පතිත වෙනවා මේ මන්නාරම් ප්‍රදේශයේ මේ දින කිහිපයේ තුල.
ඒ නිසා මනු රජ පෙළපත මහ සම්මත රජු හැමෝගෙම එකඟතාවෙන් ආපු රජු කියන තේරුමත් එක්ක තමයි ඔන්න අලුත් අවුරුද්ද බිහිවීම එහෙමත සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ මේ වගේ සාක්ෂි එන්නේ. තවත් ඉතාම වැදගත් වෙන කාරණාවක් තියෙනවා. මේක අපි හඳුන්වන්නේ අතීතයේ මේ වසන්ත සැනකෙළිය කියලා. වසන්ත සැනකෙළිය. ඉතින් වසන්ත සැනකෙළිය සීත ඍතුව අවසන් කරලා වසන්ත ඍතුව එනකොට මේ කියන බක් මාසයේ තුල අස්සොනු සරු වෙනවා, ගහ කොළ පී දෙනවා, පරිසරයේ හරිම අලංකාර ස්වභාවයක් ගන්නවා. හැමෝම සතුටින් ඉන්න කාලපරාසයක් නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ වසන්ත සැනකෙළිය කියන වැදගත්. මොකද ලංකාවේ අපිට මංගල්‍යයන් කිහිපයක් පිළිබඳ තොරතුරු තියෙනවානේ. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එම අලුත් සහල් මංගල්‍යය. මොකද දැන් මහස් කන්නේ අස්සොනු සරු වෙලා ඒවැය අග්‍ර කොටස දෙවියන් වෙනුවෙන් පූජා කරලා මහා දෙවන්ත මංගල්‍යයක් නෙනේ. ඊළඟට අපිට වැදගත් වෙනවා ඇසල මංගල්‍යය. ඒ වගේම වැදගත් වෙනවා මේ කියන අවුරුදු මංගල්‍ය, සූර්ය මංගල්‍ය වැදගත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බක් මාසයේ මේ සදා යොදාගන්නේ. නමුත් දැන් අපි මේකට බෞද්ධ පදනමක් පසු කාලනෝ ආරෝපණය වෙනවා. බෞද්ධ සිරිත් විරිත් යම් යම් ඇදහිලි මේ අලුත් අවුරුදු මංගල්‍යයත් එක්ක එකතු වෙන්න පටන් ගන්නවා. නමුත් ඔය දැන් අපි කියන මේකට කෝණ මංගල්‍ය කියලාත් කියනවා. දැන් අපි දේවානම්පියස රජතුමාගේ කාලය තුළ බුදුදහම ලැබීමත් එක්ක ඇත්තටම පොසොන් මාසය තමයි ඉතාම වැදගත් වෙන්නේ. නමුත් ඉතින් මේ කාලය පිළිබඳව මේ වසන්ත සැනකෙළි පිළිබඳව අපිට සාක්ෂි ලැබෙන්නේ හරියටම ගත්තොත් එහෙම 6 වෙනි පරාක්‍රම බහුරත්තුමා කාලේ. ඒ කියන්නේ සුනිත්‍රා මහදේවි පිරිවෙන ආශ්‍රය කරගෙන එන සෙල්ලිපිවල මේ සැනකිලිය පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ ඔය ගුත්තිල කාව්‍යයේ වැත්තෑවේ හාමුදුරුවෝ උදේනපුර සැනකිලි විස්තර කරනකොට මේ කාලේ ගැන අත්දැකීම්නේ අරන් තියෙන්නේ. ඒක දැනග තිබුණේ නටත් අයෙක් සුරා මතින් කියලා. ඒ කියන්නේ මිනිස්සු හරි සතුටින් කාලා බීලා හිටපු කාලා පාරසක් විදිහට හඳුනා ගන්න පුළුවන් මේ කියන වසන්ත සැනකිලිය කියන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු මංගල්‍ය. දැන් ඉතින් මේ වෙනුවෙන් බොහෝ දේවල් මිනිස්සු කරන චාරිත්‍ර වාරිත්‍ර වැඩ ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අවුරුද්දට පෙර සිරිත් තියෙනවා, අවුරුද්දට පසු සිරිත් තියෙනවා. මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක් එක තමයි මේ කාලා පාරසයේ දිව යන්නේ. ඉතින් අර බිහිවීම ගැන කිව්වා වගේම අපිට වැදගත් වෙන දැන් අපිට වැදගත් වෙන චාරිත්‍ර ගොඩක් තියෙනවා පුතේ. දැන් මේවා ගොඩාක් අපිට අතෑරලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි හරි තේරුමක් අරගෙන නෙමෙයිනේ සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ. කියන්නේ රටක් විදිහට කොහොමද මේ වැඩ කරන්න ඕනේ කියන කාරණාව තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ඉතින් මේ අවුරුද්දත් එක්ක බැඳුණු චාරිත්‍ර ගණනාවක් තියෙනවා. අපිට ඊටාම වැදගත් වෙනවා මේ මුට්ටි මංගල්‍ය කියන එක. මොකද දැන් මාස් කන්නේ අස්වැන්න වැඩි වෙනකොට ගොවිය හරි සතුටින් ඉන්නේ. ඉතින් මේකේ අග්‍ර කොටස පූජා කරන්නේ දෙවියන් වෙනුවෙන්, ඒ වගේම ජයශ්‍රී මා බෝධිය වෙනුවෙන්, ඒ වගේම අපි දන්නවා මේ දන්ද ධාතුන් වහන්සේ වෙනුවෙන් මේ විදිහට පුද පූජා පවත්වන ඔන්න මුට්ටි මංගල්‍යයක් එනවා. මේ හා සමානව සමගාමි වෙනවා. ඒ වගේම පිහි යෑම, එහෙම නැත්නම් මේ අතු කොටු වල මේවා පුරවන්න, අස්වනු පුරවන්න ඉස්සලා ගෙවල් දොරවල් සුද්ධ කරනවා, මැටි ගහනවා. ඒ වගේම ඒ කාලේ තිබ්බ නේද බීබිස මේවා කොහොම මැටි ගහලා පිරිසිදු කරලා අරගෙන තමයි මේ අස්වනු පිරවීම සිදු කරන්නේ. ඒ වගේම ඊටම වැදගත් නම් දැන් තෙල් තාච්චි ලිපේ තැබීම. මේකත් හරි මේ කාලේ තිබ්බ ප්‍රධාන පෙළේ සිරිතක් විදිහට ගන්නවා. ඒ කාලේ මොකද ඒන අර පළවෙනි කැවුමත් අර කෝඳුරුව වෙනුවෙන් වෙන් කරනවනේ. ඉතින් මේ විදිහට තියෙනවා ගොඩාක් දේවල්. ඊළඟ කුණු මුත්තා පිදීම. ඒ කියන්නේ gedara තියෙන ඔක්කොම කුණු ටික සුද්ධ පුද්ධ කරලා ඉලපතත් එක්කම ගිහිල්ලා අයින් කරලා දානවා. අපෝ නැවත ඒව ගන්නෙ නැහැ. ඉතින් අපි ඔර කුණු මුත්තා පිදීම කියලා කියනවා. ඊළඟට අවුරුදු කුමාරයා පිළිගැනීම. ඉතින් හරි ලස්සන පැලක්, පහන් පැලක් හදන්න ඕනේ. ඒක ඉතින් හරි පවිත්‍ර විදිහට කිලි නොවන විදිහට හදන්න ඕනේ කියලා තමයි කියන්නේ අවුරුදු කුමාරයා පිළිගන්න. ඉතින් දැන් නොනගතයට පෙර මේක හදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අවුරුදු කුමාරයා එන්නේ. ඒ වගේ දේවල්. දැන් ඔය නොනගතේ කිව්වහමත් ඔය බෞද්ධ සිරිත් විරිත් ආශ්‍රය කරගෙන එන්නේ. ඉතින් දැන් අපි ප්‍රධාන වශයෙන්ම ගත්තාම මේ හෙළු රැස්, එහෙම නැත්නම් දැන් අපි කියන්නේ මේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට යනවා කියලා. දැන් මේෂ කියන්නේ එළුවෙක්නේ. දැන් ඒ හින්දා නෙමෙයි මේ කියන්නේ හෙළු, එහෙම නැත්නම් සූර්ය. දැන් අපි සූර්ය මංගල්‍ය කියනත් හේතුවක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අවුර් කියලා කියන්නේ සූර්යයාට. ඒතර ඉද්ද කියලා කියන්නේ ඍජුව කෙලින් පතිත වෙනවා කියන තේරුම. ඒතර අවුරුද්ද කියලා කියන්නේ සූර්යයා කෙලින් පතිත වීම. මේ වගේ මේ සූර්ය මංගල්‍යට ලොකු ඉතිහාසයක් හා මේ ජනතාව හා බැඳුණු ජනප්‍රවාද ගණනාවක් එක්කනේ. ඉතින් මම අර කිව්වා වගේ අවුරුදු කුමාරයා පිළිගන්න මේ පහන් පැල් මේවා කොහොම හදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ නොනගතේ නැගත් නැති වෙලාවට යන්න ඕනේ විහෙර විහාරට, පන්සලට යන්න ඕනේ, ආගමික වතාවත් කරන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම වැඩ ඇල්ලීම, කිරිගහට ඇනීම. ඒ කියන්නේ මිනිස්සු මොනවා හරි වැඩක් කරන්න ඕනේ. ගොවියෝ නම් ගොවිතැන් කිරීම කරන්න ඕනේ.
ඊළඟට අපිට තවත් වැදගත් වෙනවා නේද මේ කාලය තුල ඔය දැන් හිස තෙල් ගෑම ඒකත් ඉතින් උත්සවයක් විදිහට චාරිත්‍රයක් විදිහට පවත්වනවා අර ගනුදෙනු කිරීමේදීත් පුතේ අපිට වැදගත් වෙනවා මංකට සමග ගනුදෙනු කිරීම ලිඳ සමග ගනුදෙනු කිරීම ඉතාම වැදගත් වෙනවා මොකද අපිට අවුරුද්දක් නේ බොන්න පානීය ජල පහසුකම් කෘෂිකර්මය කරන්න අවශ්‍ය ජලය දුන්නු තැන ඉතින් මංකඩ එක්ක වෙන්න පුළුවන් ලිඳ එක්ක වෙන්න පුළුවන් ගනුදෙනු කිරීම. ඉතින් මේ විදිහට සූර්ය මංගල්‍යය කියන්නේ බොහෝ අර්ථ සහිත එකක්. මේ සූර්ය මංගල්‍යය අපි හරියට දැනගන්න කරන්නේ මනුරජ පෙළපතත් එක්ක තිබ්බ සම්බන්ධය. අපි ඒව ගැන ලොකු අවබෝධයක් නැහැ නේ. ඒ නිසා අපි දැන් මේක ඒ වගේම කියන අමතක වුණා. මේක සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලානේ කියන්නේ. ඉතින් හින්දු අයත් මේකට එකතු වෙන චාරිත්‍රයක් තියෙනවා. නමුත් ඇත්තටම මම දන්නා විදිහට වැඩිය මෙහෙම හින්දුන් මේක සමරන්නේ නැහැ. එතකොට මේ යෝන්ගේ වෙන වෙන සැමරීම් තියෙන්නේ. නමුත් මේක සිංහලයා විසින් අතීතේ ඉඳන් සමරාගෙන ආපු මේක නැකත් එක්ක බැඳුණු චාරිත්‍රාත් එක්ක බැඳුණු ලොකු මංගල්‍යයක් ලොකු කාලයක් කියන්නේ උත්සව ශ්‍රීයෙන් හිටපු සතුටින් හිටපු කාලයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ නිසා සූර්ය මංගල්‍යය කියලා කියන්නේ ඔන්න ලංකාවේ අතීතයේ පළවෙනි රජු අභිෂේක ලැබපු දිනේ ඉඳන් පවත්වන යන්නේ මන්නාරම් ප්‍රදේශයේ මනුරජ පෙළපත නේද ආරම්භ වෙන්නේ. ඉසුරු කෝවිල් භූමිය. ඉතින් මේ වගේ බොහෝ තොරතුරු ගණනාවක් තියෙනවා මේ අවුරුද්ද ගැන. මං හිතනවා ඔබ සමහරවල් මට වඩා දන්න තොරතුරු තියෙනවා නම් ඉතින් අපිට කියන්න කතා කරන්න අපිත් එක්ක. ඉතින් මේක තමයි පුතේ වැදගත් වෙන්නේ හරියට දැනගෙන ඕනේ මේ සියල්ල අපි ඉතිහාසය තුල තේරුම් ගැනීම සිදු කරන්නේ. ඉතින් මම හිතනවා ඔබ හොඳට මේ සමාජය ගැන මේ අතීතය ගැන අතීත සමාජ ක්‍රමය ගැන සිරිත් විරිත් ගැන ජන සම්මතයන් පිළිබඳව හොයලා බලනවා ඇති කියලා. ඒක තමයි ඉතිහාසයේ හදාරන දරුවෙක්ගේ දිනේ තාම වැදගත් කාරණාව බවට පත් වෙන්නේ.